මේ හැන්දෑවේ මේ හදිසියේ සජීවී ලයිව් එකකින් මේ ඔයගලන්ට මම මේ මගේ මේ ඇත්ත ප්‍රකාශයක් කරගන්න මට මේ වෙලාවේ වුණාක් වුණා. මොකද මේ වෙලාවේ මේ මේ හිරුනාලිකාවෙන් මාව අත්අඩංගුවට අරගත්තා කියලා මේ STF අත්අඩංගුවට අරගත්තා කියලා ප්‍රචාරයක් යනවා, ප්‍රවෘත්තියක් යනවා. අතන මම හරි පුදුම වුණා මේ මේ නිවුස් එක දැක්කන් පස්සේ. මොකද මම බලාගෙන ඉඳි නිවුස් එක මම මේ කොහොමද කියලා. මොකද ඊට කීප වෙලාවකට අවස්වරුවේදී STF එක සහ නාකොටි මධ්‍යවර්ග නාශකාංශය ඇවිල්ලා අපේ ගෙවල් පරීක්ෂා කරනවා. අදාළ අපේ අයියාගේ අර නඩු සම්බන්ධව මොකක් හරි ඒකට මේ ගෙවල් වල මොකද්ද තියෙන්නේ කියලා. නමුත් එහෙම නිලධාරි මාත් එක්ක සෝදව කතා කරලා මේ දේවල් බල්ලිවල මොකද්ද මේ සී බ්ලොක් නිකන් ওই පොකේන් කියන මද්‍රව්‍ය භාවිතා කරන වගේ ඒ වගේ හිස්තු කවර වගේක් තිබුණා. ඒ කවර අයියාගේ කාමරේ තිබිලා තමයි අරගෙන ගියේ. නමුත් ඒක ඇත්තට මට එහෙම මම දන්නේ නැහැ. මාත් එක්ක කතා කරලා ඒක උත්තරේකුත් අරගෙන ගිය අවස්ථාවේ ඒක පාට මේ ප්‍රවෘත්තියත් සමග මම සෑහෙන අවස්ථාවකටපත් වුණා. මොකද ලංකාවේ සීලු සමහර මගේ යාළුවෝ අඳන්න ගත්තා. මේ පිටරටවල වලින් මට කෝල් එන්න ගත්තා. මොකද මේ වෙලා තියෙන්නේ සෝන් බඩ කරදරද කියලා. ඇත්තටම අපේ පවුල සෑහෙන අපහසුතාවයකටපත් වෙලා ඉන්නවා. මගේ සහෝදරයා මේම ප්‍රශ්නයක, එතකොට පුතා ප්‍රශ්නයක. එතකොට මේ අවස්ථාවේදී මේක ඇතුලේ මම විතරයි මේක වලන්න මේ ආරක්ෂා වෙලා මේගොල්ලන්ට මේ මොකද්ද කරන්නේ උත්තර හොයව ඉන්නේ අපහසුතාවයෙන්. එතකොට මේ අවස්ථාවේදී මේම් වගේ දෙයකින් මම සෑහෙන කලකිරුණා. මොකද්ද මේ වෙන්නේ ලංකාවේ? මොකද්ද මේ ප්‍රවෘත්ති? මොකද්ද මේ බොරු දේවල් කියන්නේ? ඒක නිසා මට හරියට හිත වේදනා. මම මගේ සීරුම රසිකයන්ට සහ මගේ තාත්තගේ සීරුම රසිකයන්ට මම කියා සිටිනවා එවැනි කටකතාවක් බොරුවක් මේක. මේක නිසායි මට මේක ප්‍රකාශ කරන්න ඕනුනේ. ඒක නිසා තවදුරටත් කියනවා මම නාලිකාව මේ හිරු නාලිකාවෙන් 7:00 නිවුස් එකේ තමයි මේක ගියේ. මට ඊට පස්සේ ඒගොල්ලන්ගේ නාලිකාවේ තව කෙනෙක් කතා කරා මේක නිවැරදි කරනවා කියලා. නමුත් නිවැරදි වීමකුත් මේ වෙනුවට තුන්නේත් නැහැ. මට මේකේ වෙන මේ ලැජ්ජාව සහ මට හිතා ගන්න බැරි අවස්ථාවේ මොකද මේක මට විතරක් නෙමෙයි මගේ පවුල, මගේ පරම්පරාව, මේ සියලු දෙනා, මගේ යාළුවන්ට වෙච්ච අපහසුතාවයක් මම මැස් දෙකට දුටු නිසා. ඒක නිසා මම සියලුම දෙනාට කියලා සිටිනවා මෙන්න මේ වගේ නිවුස්, මෙන්න මේ වගේ දේවල් වෙනවා ජීවිතේ. මන් දන්නේ නැහැ මොකද්ද කියලා. ඔබලත් මේවා හරියට අහුම්කම් දෙන්න. මට ඒ වගේ දෙයක් දුන්නේ නැහැ. මම ඉන්නවා. මොකද මට ඉස්සරහට තියෙන ෂෝ වලට, ප්‍රසංග වලට දිනන මිනිස්සු රසිකයෝ කවුරුත් මට ප්‍රසංග බාර දුන්න කිසි කෙනෙක් බය වෙන්න එපා. මොකද මට එහෙම කරදරයක් වෙලා නැහැ. මම ඉන්නවා. ඒක නිසා මේ මම ඔයගොල්ලන්ට කියනවා මම මේකයි මේ වෙලාවේ සජීවී ඇවිල්ලා. මම මේ වගේ දේවල් කරලා නැහැ. සජීවී ඇවිල්ලා මේ වගේ දේවල් කරන්න වෙන්නේ. මොකද මේ පවුලට මේ වෙන හානියෙන් බේරෙන්න මොකද බොරු එකක් කතා කරලා බොරු එකක් යනවා නම් ඒකට මම උත්තරයක් දෙන්න ඕන. ඉතින් මම මේ උත්තර ලබා දුන්නේ ඒකයි. බලන්න මෙන්න මේ නිවුස් එකක් තියෙනවා TV එකේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා. අමර පෙරේරාගේ සහෝදරයාද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.